පවතින අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට බලපෑම් මෙල්ල වී තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 25 දෙනෙකු අපදා හේතුවෙන් මිය ගොස් ඇති අතර පවුල් 63317කට අයත් පුද්ගලයන් 222590 දෙනෙකුට බලපෑම් මෙල්ල වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර නායාමයේ අවදානමක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නා ප්‍රදේශයෙන් වසා දැමීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඊයේ රාත්‍රියේ තීරණය කළා. ඒ අනුව එම මාර්ගයේ ගණේතැන්න ප්‍රදේශයෙන් සහ කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුරුණසලින් වසා දැමීමට පොලිසිය කටයුතු කළ අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා පමණක් මාර්ගය අද දහවල් සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ගම්පල නුවරලිය ප්‍රධාන මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් ඊයේ රාත්‍රියේ අටබාගේ ඔයට නාය ගොස් තිබෙනවා. ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා ඊයේ රාත්‍රියේ වැඩ නිමවා ව්‍යාපාරික ස්ථානයෙන් පිටතට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී මෙම නායාම සිදුව තිබෙනවා. මල්ලි මල්ලිගේ පුතයි එළියට එනකොට එළියට ඇවිල්ලා දොර වහනකොට තමයි මේ කඩාගෙන ගියේ. පැවති වර්ෂාව හේතුවෙන් අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන් පදිංචි යාබද නිවසේ කොටසක්ද අටබාගේ ඔයට කඩාගෙන ගොස් තිබුණා. අවදානම් තත්වයේ හේතුවෙන් ඔවුන් එම නිවසේ නිවත් කිරීමට කටයුතු කළ බවයි ගම්පල පොලිසිය පැවසුවේ. මෙම නායාම හේතුවෙන් ගම්පල නුවරලිය මාර්ගයේද ඉරිතලා ඇති බැවින් රථවාහන ගමනාගමනයේ එක් මන්තීරුවකට පමණක් සීමා කිරීමට පොලිසිය කටයුතු කළා. මේ අතර රුවන්වැල්ල ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ නැව්ගල හේන කන්දපාමුල පිහිටි නිවසක නායාමයේ පූර්ව ලක්ෂණ මතුව තිබීම නිසා එම නිවසයන් සහ තවත් නිවාස 15ක පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට රුවන්වැල්ල ප්‍රාදේශ ලේකම්වරයා ඊයේ රාත්‍රියේ කටයුතු කළා. ये रात्रि अभी तक कर कर आरंभ किने रहे कहाँ टिकर वाली मतलब मैं निवेश का टाइ पितरी मत तीनों किने का ये विलाय में क्रियात्मक लापित चिलों ना मेरा इतना आव ये विलाय में आवता इसका देखो आप इन आरक्षा कर ला जब मैं बताना मत ऐसा ही के लिए इतना पावल पहलों को कम से माने कारक्षी स्थानों रंधवर नकाटी දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ඇතුළු සියලු කණ්ඩායම් මේ වෙනුවට දැනුවත් කළා තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන වල ජීන ජනතාවට පිසු ආහාර වේලේ පටන් මේ සියලුම සහන ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම පේරා ගැනීම කණ්ඩායම් උපකරණ සහිතව කුරුණෑගල දිස්ත්‍රික්කයේත්, පුත්තලම දිස්ත්‍රික්කයේ, රත්තපුර, කල්දුර දිස්ත්‍රික්කයේ බුලස්සිංහල, ගාල දිස්ත්‍රික්කයේ, ඒකම කොළඹ ස්ථාන කිහිපයක, ඒකම පලාලි ප්‍රදේශයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වීරවිල ප්‍රදේශයේ අපි රඳවා තිබෙනවා. එබැවින් පේරා ගැනීම මෙහෙයුම් වෙනුවෙන්